නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත, එක්තරා අවස්ථාවකදී අපේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණිය දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි, මේ කිසිම සැප පහසුකමක් නැතුව කැලේ ජීවත් වෙන භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලා මේ තරම් පැහැපත් වෙලා තින්නේ, ප්‍රියමනාප වෙලා තින්නේ මොන හේතුවක් නිසාද කියලා. ඉතින් ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුර තමයි, අතීතං නානුසෝචಂತಿ නප්ප ජප්ප මනාගතං පච්චුප්පන්නේන යාපෙන්ති තේන වන්නෝ පසීදති. උන්වහන්සේලා අතීතයේ පිළිබඳව හිතලා ශෝක කරන්නේ නැහැ. ඒ වගේම නොපෙමිණි අනාගතයේ පිළිබඳව හිතමින් පසුබට වෙන්නේ නැහැ. පච්චුප්පන්නේන යාපෙන්ති තේන වන්නෝ පසීදති. වර්තමානයේ උන්වහන්සේලා ජීවත් වෙනවා. ඒ නිසා උන්වහන්සේලාගේ වර්ණය පැහැපත් වෙලා තියෙනවායි කියලා තමයි බුදුරජාණන් වහන්සේ එතනදී උගන්වා වදාළේ. පින්වත, අපිටත් මේ කාරණේ ඉතාම වැදගත්. අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්නට ඕන, අපි ජීවත් වෙන්නේ වර්තමානයේද කියලා. මොකද ධර්මයේ උගන්වන්නේ හැම විටම මේ මොහොතේ ජීවත් වෙන්නටයි කියලා. ඒ නිසා අපි සමහර විට ජීවත් වෙන්නේ අතීත සිතුවිලි තුල. එහෙම නැත්නම් අනාගත සිතුවිලි තුල තමයි අපි ජීවත් වෙන්නේ. නමුත් තමන් යම්කිසි කාර්යයක යෙදලා ඉන්නවා නම් ඒ කාර්ය කරන අවස්ථාවේදී ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්නට ඕන. ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ මෙහිදී උගන්වා වදාළි සිහිනුවණින් කටයුතු කිරීම පිළිබඳව. හොඳට කල්පනා කරලා බලන්න, පාසලේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකුට පුළුවන්ද තමන්ගේ අධ්‍යාපන කටයුතු අවුලක් නැතුව හොඳින් කරගන්නට හොඳ සිහිනුවණක් නැත්නම්? ඒ වගේම රථයක් පදවන රියදුරෙකුට පුළුවන්ද ඒ පිළිබඳ හොඳ අවධානයක් සිහිනුවණක් නැත්නම් තමන්ටත් අනිත් අයටත් අනතුරක් නැතුව මේ ගමන යන්නට පුළුවන්ද? ඒ වගේම විභාගයකට පිළිතුරු සපයන ශිෂ්‍යයෙකුට, කාර්යාලයක රාජකාරී කරන නිලධාරියෙකුට පුළුවන් දේ තමන්ගේ කටයුතු සාර්ථකව කරගන්නට ඒ අවස්ථාවේදී හොඳ සිහිනුවණකින් ඒ කටයුතු කරේ නැත්තම්. එනිසා ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ අපට හැම අවස්ථාවෙම උගන්වා වදාළේ හොඳ සිහිනුවණකින් කටයුතු කරන්නටයි කියලා. එහෙම නැත්තම් මේ මොහොතේ ජීවත් වෙන්නටයි කියලා. අපි දන්නවා මහා පඬිවරුන්ට විද්‍යාඥින්ටත් මේ සිහිනුවණේ කියන එක එහා මෙහා වෙච්ච නිසා වෙච්ච පටලැවිලි පිළිබඳව අපි දන්නවා. විදුලි බල්බය නිෂ්පාදනය කරපු තෝමස් අල්වා එඩිසන් කියන මේ විද්‍යාඥයාට බැංකුවට ගිහිල්ලා නම ඇහුවම නම කියාගන්නට බැරි වුණා, තමන්ගේ නම අමතක වුණා. ඒ වගේම මට මතක් වෙනවා මම කියවපු හින්දි පොතක තිබුණ කතාවක් පොඩි. ජර්මනියේ හිටියා ලේසිංගර් කියලා ලේඛකයෙක්. මේ මහත්මයා හවස් වරුවේ ටිකක් ඇවිදින්නට යනවා. දවසක් අලුතෙන් සේවකයෙක් ගෙනල්ලා හිටියා ගෙදරට. මෙයා ඇවිදලා ආවා ගෙදරට අශ්වරථයේ නැවැත්තුවාගේ ළඟ. මේ ශබ්දය ඇහිලා සේවකයා හිතුවා ලේසිංගර් මහත්තයා හමු වෙන්න ආපු කෙනෙක් කියලා. මෙයා ජනේලයේ ඇරලා කියනවා ජනේලයෙන්ම ලේසිංග මහත්තයා ගෙදර නැහැයි කියලා. මේ කියන්නේත් ලේසිංග මහත්තයා සමග. ලේසිංග මහත්තයා ලොකු කල්පනාවකින් ආවේ එහෙනම් මම පස්සේ එන්නම් කියලා ලේසිංග මහත්තයා උත්තර දෙනවා. ඇයි මෙහෙම දේවල් වෙන්නේ? අපි හොඳ සිහිනුවණකින් අපි කරන කටයුතු නොකිරීම තුලින්. ඒ නිසා පින්වත ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ අපිට උගන්වලා තිබෙනවා ධර්මය තුළින් අපි උපන් දවසේ ඉඳලා ජීවිතයේ අවසානයේ දක්වාම කරන දෙයක් තමයි හුස්ම ගැනීමත් හුස්ම හෙලීමත් කියන මේ දෙක. ඒ දේ පවා සිහිනුවණින් කරන ආකාරය පිළිබඳව ආනාපාන සති භාවනාව තුළින් අපට උගන්වලා තිනවා ධර්මයේ. ඉතින් ඒ නිසා සෑම කාර්යයක්ම කරන අවස්ථාවේදී හොඳ සිහිනුවණකින් ඒ පිළිබඳවම අවධානයකින් කටයුතු කළොත් ඔබේ සෑම කටයුත්තක්ම ඉතාම සාර්ථක කරගන්නට හැකියාව ලැබේවි. ඔබ හැමතෙම සම්මා සම්බුදු සරණයි. සුබ උදෑසනක් වේවා.
තවත් අලුත් ලස්සන දවසක් උදා වෙලා. අපි හැමෝම දැන් කඩිමුඩිය සූදානම් වෙනවා අපේ ගෙදරින් පිටත් වෙලා අපේ දවස ගත කරන්න. හැමෝන්ටම අපි හැමෝන්ටම තියෙන බලාපොරොත්තුව ලස්සන දවසක්, සුබ දවසක්. දවස සුබ වෙන්නේ අනිත් මිනිස්සු අපිත් එක්ක එකඟ වුණාම. අනිත් මිනිස්සු අපේ ජීවිතයත් එක්ක සමීපයි කියලා දැනෙනකොට. ශුද්ධ වූ බයිබලයේ කිතුණුවන්ගේ ඒ සුවිශේෂ වූ පොතේ සඳහන් වෙනවා මේ විදියට. ඒ පළවෙනි ග්‍රන්ථයේ උත්පත්ති පොතේ 1:18 වෙනි පදයේ කියනවා මිනිසා තනිව ඉන්න සුදුසු නැහැ කියලා. ඒ නිසා ඒ මිනිසාට සහකාරියෙක්, සහකාරියක්, එහෙම නැත්නම් උදව් වෙන්න කෙනෙක්, ළඟින් ඉන්න කෙනෙක් මවල දුන්නා කියලා. අපි ගොඩක් වෙලාවට හිතන්නේ ඉන්නේ ළඟින් ඉන්න කෙනෙක්ව මවල දුන්නේ විවාහ වෙන්න කියලා. විවාහ වෙන්න විතරක් නෙවෙයි, දවස ගත කරන්න මිනිස්යන් අපේ ළඟින් ඉන්න ඕන. මිනිස්යන් අපිත් එක්ක ඉන්න ඕන. අපිට එකඟ වෙන්න ඕන. අපිට උදව් කරන්න ඕන. ඉතින් ප්‍රේමවන්තේනි, ඔබ දැන් මේ උදෑසන නැගිටලා ලස්සන ප්‍රාර්ථනාවන් වලින් ඔබේ දරුවන්ව සූදානම් කරලා ඉස්කෝලේ යවන්න, බිරිඳට සුබ පතලා වැඳලා, ඒ වගේම සුබ පැතුම් ආශිර්වාදයන් දීලා අරගෙන ගේ දොරවල් වහලා කරලා අපි ඔක්කොම යනවා අපගේ වැඩපළට. ඒ වගේම අපි හවස නැවත වතාවක් අපේ ලස්සන ගෙදර එකතු වෙනවා. ගෙදරදී අපිට උදව් කරන්න, ආදරය කරන්න ගොඩක් අය ඉන්නවා වගේම අද ආශිර්වාදය ඔබේ ජීවිතයට. ඔබ ජීවත් වෙන වැඩපළේ, පාසලේ, පන්තියේ, ඔබ වැඩ කරන කම්මලේ ඔබගේ ජීවිතයට ආදරය කරන, එකට ඉන්න, ඔබව දකින, ඔබට සුබපතන, ඔබගේ ආදරේ දිනා ගන්න ගොඩ දෙනෙක් එකට ඉන්නව දැකීමයි. කොච්චර අසුබ වුණත් අපේ සමාජයේ, අපේ ලංකාවේ අපිට ගොඩාක් වෙලාවට පේන්නේ දුම්නස, විරසක වීම. නෝ ගොඩාක් වෙලාවට අපි අත්දකිනවා ඊයේ හොඳට හිටපු යාළුවා දැන් අපෙන් අයින් වෙලානේ. ඊ අපිත් එක්ක ලස්සන්ට හිනා වෙච්ච කෙනා දැන් අපිත් එක්ක අද හිනා වෙන්නේ නැහනේ. මෙන්න මේ තනිකම, මේ වෙලාවට ඇතිවෙන්නා වූ භයානක සිතුවිලි අපේ ජීවිතය හුදකලා කරනවා. සමහර වෙලාවට ඇයි කියලා හිතෙනවා, එපා වෙනවා. දෙවියන්ගේ වචනය අපිට අවශ්‍ය වෙන්නේ ඒ වගේ වෙලාවක. සෑම ආගමකම වගේම කිතුණුවන්ට දෙවියන්ගේ වචනේ ශක්තියක් වෙනවා. හුදකලාව, තනිකම, වේදනාව. සමහර මිනිස්සු නම් කියනවා ඒකත් හොඳයි කියලා. නමුත් දෙවියන් මේ ලෝකයේ මිනිස්සුන්ව මැව්වේ එකට ඉන්න, සහභාගිකම පවත්වන්න, එකිනෙකාට ආදරය කරන්න, එකිනෙකාගේ දේවල් බෙදාගෙන, එකිනෙකාගේ ආදරය බෙදාගෙන ඔවුන් එකිනෙකාට උපකාරවන්ත වෙන්න. ඒ නිසා දෙවියන් මේ ලෝකයේ ලස්සන කරන්නට මැව්වා වූ මේ සහකාරීත්වය, සහකාර බව, සහභාගිත්වය අද දවසේදී ඔයගොල්ලෝගේ දවස ගෙවන්න විශාල ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හුදකලාව, තනිකම, මැද්ද ඇතිවෙන්නා වූ වේදනාව ඔබගෙන් අයින් කරන්නට ඒ මෙලොව පහළ වුණා වූ ජේසුතුමන්ගේ මහත් වූ ආශිර්වාදය, දයා, කරුණාව ඔබගේ ජීවිතයට ලං වෙලා ඔබගේ අධ්‍යාත්මය තුළ ඒ මහත් වූ ආලෝකයක් වෙලා, ශක්තියක් වෙලා, ජවයක් වෙලා අද දවස ගෙවන්නට දෙවියන් ඔබට පිහිට ප්‍රාර්ථනා කරයි. තවත් වෙලාවකදී අපිට හිතන දෙයක් තමයි භාවනාව, හුදකලාව අපිට ඕන කියලා. ලෝකයේ දාර්ශනික සිතවිලි මිනිසයන්ට පහළ වුණේ, උගතුන්ට බුද්ධිය පාවිච්චි කරන්න පුළුවන්කම් ලැබුණේ මෙන්න මේ තත්වයේ තුල. ප්‍රේමවන්තේනි, ඔබත් ඔබට ලැබෙන කාලයේදී මේ හුදකලාව තුල සිතන්න මොහොතක්, කල්පනා කරන්න මොහොතක්. ඒ කල්පනාව තුල ඔබට දෙවියන් හමු වෙයි, ඔබට බුද්ධිය, ඥානය, ප්‍රඥාව හමු වෙයි. එවැනි හමුවීමකට සුබ දවසක්. ජෙස්පීටයි. ஐந்த கரத்தனை ஆணைமுகத்தனை இந்தி இளம்பிறை போழுமையற்றனை நந்தி மகந்தனை ஞான கொழுந்தினை புந்தியில் வைத்தடி போற்றுகின்றோமே. கணா ஆந்த்வா கணபதிகம் அவாமகே கவிங் கவீனாம் உபமஸ்ரவசவம் ஜேஷ்டராஜம் பிரம்மணாத் பிரம்மணஸ்பத ஆன ஸ்ரண்வன் ஓதிபிஸ்ரீ தசாதனம் ஓம் மகாகங்கணபதயே நமஹாத். පින්වත්නි, අද දින සැමෝටම සතුට සමකාණ දවසක් වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරගෙන අද දිනදී
ලෝකේ ඉන්න මිනිස්සු ඔක්කොම පංචමා පාකය කියන මදු මාදු සූදු පොයි කලව කියන වචන පහකින් වැංගලා ඉන්න ඕන කියලා අපි කියනවා. මදු කියන එක අපේ නරක පුරුදවල්. මදු කියන එක අපි සාමාන්‍ය කියනවා අපිට අපේ මතක තියෙන්නේ නැතුව ඇටි එන තියෙන පානවල්. අපේ මන අපේ මතක ඔක්කොම වෙනත් පැත්තට ඇරෙන්න පානවල් ගොඩක් මේ ලෝකෙ ඇවිල්ලා තියෙනවා. ඒකෙන් අයින් වෙලා ඉන්න ඕන කියලා. ඊට පස්සේ මාතු මාතු කියන එක අපි ලෝකෙට ආවේ අපේ මව් අම්මගේ මාර්ගයෙන්. ඒ වගේම මේ අම්මගේ මාර්ගයෙන් ආපු අපි බිරිඳගේ මාර්ගයේ අපේ අන්තිම කාලය එනකන් යනවා. අපිට ළමයි දරුවෝ කියලා උපත්වීම වලින් අපි ගැහෙනෝ කට්ටියට ලොකුම ස්ථානක් දීලා තියෙනවා අපි Hindu බෞද්ධ ආගම හැටියට. මේ කාලෙදී අපි ඒ කට්ටියට අර ස්ථාන දෙන්නේ නැතුව නරක මාර්ගවලින් බැහැලා ගිහිල්ලා අපේ අම්මට අපේ නෝනට අපේ ළමයිට ගරු කරන්නේ නැතුව අපි නරක නරක පැත්ත ඔක්කොම ඇරලා යන්නේ නැතුව ඉන්න ඕනේ කියන තමයි අනිතක මාතු. අනිතක කියන්නේ සූදු. සූදු කියන්නේක අපි ලේසියෙන් සල්ලි අම්බු කරන්න තියෙන මාර්ගවල. බොරුවක් කියාගෙන බොරු මාර්ගෙන් රුපියලට රුපියලක් දුන්නත් රුපියල් පහක් අම්බ වෙනවා කියන වගේ මාර්ගෙන් බැහැලා අපේ තියෙන සල්ලි පණන් වටිනා වෙලාව ඔක්කොම නැති කරන්න එක. ඒකෙන්ද මදු මාදු සූදු කියනත් වලකන්න ඕනේ. ඊට පස්සේ කියන්නේ පොයි. පොයි කියන්නේ එක බොරු. කියන අපිට ඕන දේවල් හදාගන්න අපි හිතපු හිතපු දේවල් ඔක්කොම බොරුවක් කියනවා. බොරු වචනවල කියලා බොරුවට පොරුන්දම් වෙලා අපේ වැඩ කරගන්න අපි උත්සාහ කරනවා. ඒකෙන්ද බොරු කියන එක මහා භයානකයි. ඊට පස්සේ මේ බොරුත් කියලා ඒක මේ ලෝකේ හරියන්නේ නැත්නම් අපි වංචා කරනවා. නැත්නම් හොර දේවල් කරනවා. ඒකෙන්ද තමයි අර කලව කියන එක හොර දේවල්. ඒකෙන්ද අපි මේ ලෝකේ සිද්ධ වෙනකොට මදු මාදු සූදු පොයි කලව මේ කියන පහකොත් මේ එකින් පිට එකට එකතු වෙලා අපි ලෝකේ විනාශ වෙලා යන්න අපිට මාර්ගයක් හදලා දෙනවා. මේක ලේසියෙන් අපිට කියලා දුන්න ලොකුම උපදේශයක්. මහා පාරද කියන ලොකුම ඉතිහාසයක්. ඒකෙන් බොරු කියලා ගැහෙනු වෙනුවෙන් අපි බොරු කියලා අපේ සලිපරණම් ඔක්කොම නැති කරලා මේ ලෝකම විනාශ කරගෙන ඊට පස්සේ අර කාලෙම අර රටම නැති වෙලා ගියා. ඒකෙන්ද මේ පොයි මදු මාදු සූදු පොයි කලව කියන මේ වචන පහකින් අපි වැංගවල ඉඳලා මේ දවස තව තවත් හොඳ පැත්තට යන්න ඕනේ. අපේ හිත ධෛර්යය දීලා අපි හැත්ත කතා කරලා එත්ත දෙවල් කියලා අපි අම්මා වගේම අනිත් කාන්තාවන්ටත් අපි ගරු කරලා අපි ජීවිත ලස්සන කරන්න ඕනේ කියන එක තමයි අද උදේ දින අපි දෙන පණිවිඩයක් හැටියට කියලා. අපි අද දින සෑම දෙයක්ම සතුටෙන් සහමාර්ගයෙන් ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා වදිනවා. සියල්ලන්ටම සුබ උදෑසනක් වේවා. අද අපි කතා කරන්න යන්නේ හොඳ කල්යාණ මිත්‍රයෙක් කොහොමද තෝරාගන්නේ කියලා. ඇත්තෙන්ම ජීවිතයේ කියනකොට හොඳ යාළුවන් ඉන්න ඕනේ. නරක යාළුවන් නරක කියලා දෙයක් තියෙනවා ලෝකේ. ඒක නැහැ කියලා අපිට කියන්න බෑ. ඒත් නරකයන් වීමෙන් වැළකී සිටින්න පුළුවන්. අපි ජීවිතයේ නරක පුද්ගලයන් දකිනවා, ඒ වගේම හොඳ පුද්ගලයන් දකිනවා. අපි නරක අයත් එක්ක ආශ්‍රය කරනකොට ඒ පරිසරය නිසා අපිත් නරකයන් බවට පත් වෙනවා. අපිත් වැරදි ක්‍රියාවන් වලට යොමු වෙනවා. අපි මත්ද්‍රව්‍ය පාවිච්චි කරන සමාජයත් එක්ක ඉන්නකොට ඉබේම ඒකට මං ඇබ්බැහි වෙනවා. මට හිතේ ආසාවක් එනවා, මමත් මේක පාවිච්චි කරලා බලන්න ඕනේ. මේක පාවිච්චි කරන මොන වගේ තත්වයක් ඒද කියලා. ඒ වගේම අපි කාමයේ මිදී තියෙන සමාජයකට ගිහිල්ලා බලනකොට අපි ඒකට ඇබ්බැහි වෙනවා. කියන්නත් දුකයි තමයි. පහුගිය අවුරුදු තුනේම මුළු ලෝකෙම සෙක්ස් කියන වචනෙට ලංකාව තමයි පළවෙනි ස්ථානෙට ආවේ. ඇයි අපිට මේක වෙනස් කරන්න බැරි? ඇයි ලංකාව කියන්නේ අධ්‍යාපනයෙන් දියුණු රටක් කරන්න බැරි? ඇයි ලංකාව කියන්නේ සහජීවනයෙන් පිරුණු රටක් බවට පත් කරන්න බැරි? ඇයි ලංකාව කියන්නේ හොඳ ගතිගුණාංග වලින් පිරුණු රටක්, මුදල් මේ වශයෙන් හොඳ තත්වයක තියෙන රටක් බවට පත් කරන්න බැරි? ඒක නිසා අපි වැරදි මිත්‍රයන් ආශ්‍රය කිරීම තුළින් අපිත් වැරදි පුද්ගලයන් බවට පත් වෙනවා. ඒ වගේම හොඳ පුද්ගලයන් ආශ්‍රය කිරීම තුළින් අපි හොඳ පුද්ගලයන් බවට පත් වෙනවා. හොඳ යාළුවන් ආශ්‍රය කිරීම තුළින් අපි අධ්‍යාපනයේ
පරිසරයක් තියෙන යාළුවන් ආශ්‍රය කිරීම තුළින් ඒත් මෙතන තවත් දෙයක් අපි දැනගන්න ඕනේ අධ්‍යාපනය කියනකොට අධ්‍යාපනය හරි නිසි ආකාරයට ලබා ගන්නා පුද්ගලයන් එක්ක අපි එකතු වෙන්න ඕනේ ලෝකේ හොරකම් රාශියක් සිදු වෙනවා ඒ හොරකම් වලින් අපි දකිනවා අධ්‍යාපනය ලැබපු කට්ටිය කරන හොරකම් ඒත කාටත් නොපෙනෙන විදිහට විශාලත වශයෙන් කරනවා වෛද්‍යවරු සමහර හැමෝම නෙමෙයි සමහර වෛද්‍යවරු ඉන්නවා දුප්පත් කට්ටියගේ දුප්පත්කම නොතකා ක්‍රියා කරනවා ඒ වගේම හැම අංශයකම වෛද්‍යවරු විතරක් නෙමෙයි හැම අංශයකම මෙවැනි වැරදි ක්‍රියාවලින් ඈත් වී හොඳ මිත්‍රයන් එක්ක ආශ්‍රය කරලා අපිත් හොඳ පුද්ගලයෙක් වීමේ වාග්ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් අවසන් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න